දවසක් ඔබ සියලු දෙනාට අදත් මම ඔබ හමුවන්නේ අමරණා මෙඩ්සර්ව්ස් විශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ. අද කතා කරන්නේ තවත් එක්තරා තත්ත්වයක් සම්බන්ධව මේක ලොකු රෝගයක්ම නොවේ. හැබැයි මේක මේ බොහෝ කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක්. මොකද මේ ප්‍රශ්නේ මේ කාන්තාවන්ගේ මේ සමහර කාන්තාවන්ට තියෙනවා මේ අනවශ්‍ය රෝම. අනවශ්‍ය රෝම. රෝම වැඩි සමහර තැන්වල. අපි අන්නේ රෝගී තත්ත්වේ බලමු මොකද්ද කියලා. ඒ ගැන තමයි අද කතා කරන්නේ. අනවශ්‍ය රෝම කිව්වහම මේ කාන්තාවන්ගේ අපි බලාපොරොත්තු නොවන තැන්වල සමහර අයගේ රෝම ඇති වෙනවා. මේ රෝම කළු පැහැට ගන්නට එනවා. විශේෂයෙන්ම මේ පිරිමි අය වගේ සමහර වෙලාවට. ඉතින් විශේෂයෙන්ම රැවුල වගේ තියෙනවා සමහර අයගේ. විශේෂයෙන්ම නාසයට පහතින් මේ අපි උඩු රැවුල කියන්නේ. අන්නේ ඒ වගේ මේ ඒ තැඹල රෝම ඇති වෙනවා. ඒ වගේම නිකට ආශ්‍රිතව ඇති වෙනවා. කම්මුල ආශ්‍රිතව ඇති වෙනවා. ඒ කියන්නේ මූණ ඇති වෙනවා මේ රෝම. ඒ වගේම බෙල්ල ආශ්‍රිතව. එහෙම නැත්නම් කම් පෙති ආශ්‍රිතව. එහෙම නැත්නම් පපුවේ. එහෙම නැත්නම් කකුල් වල. එහෙම නැත්නම් කලව වල. ඔන්න වගේ තැඹල මේ රෝම අපි විශේෂයෙන්ම කාන්තාවගේ බලාපොරොත්තු නොවන තැඹල මේ රෝම ඇති වෙනවා. මේක පිරිමියාගේ වගේ සමහර අයගේ ගොඩක් ඇති වෙනවා. තියන්නේ රෝගී තත්ත්වේ තමයි අද කතා කරන්නේ. එකට අපි කියන්නේ හර්සුටිසම් කියලා. අනේක තමයි වචනේ. හරි අපි බලමු මෙම රෝගී තත්ත්වේ එන්නේ ඇයි කියලා. ඉතින් මේ තත්ත්වය වැඩිපුරම දකින්නේ කාන්තාවන්ගේ. කාන්තාවක් විශේෂයෙන්ම වැඩි වේ පැමුණාට පස්සේ අපි දන්නවා රූපය ගැන සැලකිලිමත් බව වැඩි. ඒතොර අනේ එතකොට මේක ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද මේ රෝම අනවශ්‍ය රෝම එන එක. ඉතින් මේක සමහර වෙලාවල් තියෙනවා මේ රෝගී ප්‍රධාන රෝගී තත්වයක ලක්ෂණයක් විදිහටත් එනවා. ඒකයි ඒක වැදගත්කම. ඉතින් අපි දන්නවා මේ අපි ගත්තාම පුරුෂයෙක් ගත්තත් පුරුෂයෙන්ගේ තියෙනවා මේ කාන්තාවක් ගත්තත් ඒ කාන්තා ලක්ෂණ ඇති වෙන පුරුෂ ලක්ෂණ ඇති වෙන හෝමෝන්ස් වර්ග. අපි පිරිමියෙක් ගත්තොත් පිරිමියෙක්ගේ පුරුෂ හෝමෝන්ස් ප්‍රමාණය වැඩි, ස්ත්‍රී හෝමෝන්ස් ප්‍රමාණය අඩුයි සරලව කියනවනම්. ගැහණු කෙනෙක් ගත්තාම ඒ ගැහණු බව ඇති කරන හෝමෝන්ස් ප්‍රමාණය වැඩි, පිරිමි අයගේ තියෙන හෝමෝන්ස් ප්‍රමාණය ඒගොල්ලන්ගේ තියෙනවා, පිරිමියගේ තියෙන හෝමෝන්ස් උත් ඒගොල්ලන්ගේ තියෙනවා, එම ප්‍රමාණය අඩුයි. එතකොට මේ පිරිමි හෝමෝන් එක විශේෂයෙන්ම අපි කතා කරන මේ ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝන් එක කාන්තාවගේ වැඩිපුර තියෙනවා නම්, වැඩිපුර සක්‍රීයව වැඩ කරනවා නම් අන්න ඒකට කාන්තාවගේ ඔය කියන ලක්ෂණ ඇති වෙනවා. අපි ඒකට කියනවා මේ ඇන්ඩ්‍රොජන්ස් වල ඇක්ටිවිටි එක වැඩි වෙලා කියලා. අන්න එහෙමයි ඒක සඳහන් කරන්නේ. ඉතින් එවැනි කාන්තාවන්ට සමහර තවත් ලක්ෂණ එන්න පුළුවන් පිරිමි අයට. එන විශේෂයෙන්ම අර කෙස් අඩු වෙන්න පුළුවන්. අර තට්ටේ වගේ ගතියකුත් සමහර අවස්ථාවලදී ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ මස්පිඩු විශාල වෙන්න පුළුවන්. පියවරු ප්‍රමාණය සයිස් එකෙන් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම කටහඬේ ගැඹුරු බවක් තියෙන්න පුළුවන්. කුරුලෑ වැඩිපුර එනවා. ඒ වගේම අපි කියනවා මේ අර යෝනි මාර්ගයේ ආශ්‍රිතව තියෙන මේ ක්ලයිටෝරිස් කියන එක භගමනිය කියන සමහර වෙලාවට ප්‍රමාණය විශාල වෙන්න පුළුවන්. ඉතින් එවැනි දේවලු සිද්ධ වෙන්න පුළුවන් මේ වැඩිපුර රෝම එක්කම. ඉතින් කාන්තාවන්ට මෙම තත්ත්වය එන තවත් ප්‍රධාන හේතුවක් තමයි අපි දන්නවා මේ කාන්තාවන්ගේ මේ එක තත්ත්වයක් තියෙන රෝගී තත්ත්වයක් PCOS කියලා, පොලිසිස්ටික් ඔවේරියන් සින්ඩ්‍රෝම්. එහෙම නැත්නම් PCOD පොලිසිස්ටික් ඔවේරියන් ඩිසීස් කියන රෝගී තත්ත්වයක් තියෙනවා. මේ රෝගී තත්ත්වෙදී මොකද්ද සිද්ධ වෙන්නේ? වැඩි වේට පැමිණුණොත් ඒගොල්ලන්ගේ ඒ ඔසප් චක්‍රය හරියට සිද්ධ වෙන්නේ නැහැ. බොහෝ අයගේ ඔසප් චක්‍රය හැදෙන්නේම නැහැ. ඔසප් චක්‍රය වැඩ කරන්නේම නැහැ. ඉතින් ඇඟ පුරවලා දානවා, මහත් වෙනවා, කළු වෙනවා, බෙල්ල කළු වෙනවා, මේ රෝම වැඩිපුර එනවා. එතකොට කුරුලෑ එනවා. අර ඇඟේ තියෙන ෂේප් එක නැහැ ගැහණු කෙනෙක්ගේ තියෙන. තරබාරු බව එනවා. ඉතින් මෙවැනි රෝග ලක්ෂණ ගණනාවක් එනවා මේ PCOD කියන රෝගී තත්ත්වයේ තියෙද්දි. ඉතින් මෙම තත්ත්වයේ තියෙනකොට ඇඟේ තියෙන ඒ හෝමෝන්ස් වල ඉම්බැලන්ස් එකක් එනවා කියලා තමයි කියන්නේ. මෙවැනි අය කසාදයක් බැඳත් සමහර දරුපල ඉතාම අඩුයි, අහිමි වෙන්න පුළුවන්. ඉතින් අපි කියනවා සබ් ෆර්ටයිල්, එහෙම නැත්නම් ඉන්ෆර්ටයිල් වෙන්න පුළුවන් කියලා. ඉතින් මෙවැනි රෝග ලක්ෂණ ගණනාවක් එනවා මේ PCOS කියන තත්ත්වයේදී. ඉතින් එම තත්ත්වය සමනය කරන්න අමාරුයි කියලා තමයි සමහර තැන්වල දක්වලා තියෙන්නේ. ඒ වගේම මේ තවත් රෝගී තත්ත්ව තියෙනවා. මෙම රෝම වැඩිපුර ඇති වෙන එකක් තමයි මේ කුෂින් සින්ඩ්‍රෝම් කියලා එකක් තියෙනවා. උගලට ඒ විස්තර
කරන්න යන්නේ මම මොකද ඒක ඔපරේෂන් ගණනාවක් තියෙන එකක් ඒ වගේම මේ ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ් එක කියලා එකක් තියෙනවා විශේෂයෙන්ම අධිවෘක්ක ග්‍රන්ථි ඒවා තියෙන මේ වකුගඩුව උඩ දෙකක් තියෙනවා දෙපැත්තේ අන්න ඒකේ හයිපර් ප්ලේසියා එකක් ඒකේ ක්‍රියාකාරීත්වය වැඩි වුණොත් අන්න එතකොටත් මෙම තත්ත්වෙ ඉන්න පුළුවන් ඉතින් ඒ වගේම තවත් සමහර ඖෂධ නිසා සමහර රෝග වලට ගන්න ඖෂධ නිසා තෙන්න පුළුවන් ඉතින් ඔයගේ හේතු ගණනාවක් තියෙනවා ඉතින් සමහරලාට ඔය කිසිම හේතුවක් නැතුවත් ටිකක් තියෙන්න පුළුවන් අර ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන් එකේ ටීටින් පොඩ්ඩක් වැඩි වෙලා කාන්තාවන්ගේ ඒ වගේම තරබාරු බව විශේෂයෙන්ම හේතු වෙනවා මේ ඔබෙසිටි කියන එක විශේෂයෙන්ම හේතු වෙනවා මේ ඔය මෙම තත්ත්වය ඇති වෙන්න මොකද අපි දන්නවා මේ තරබාරු බව ඇති වුණොත් කාන්තාවන්ගේ තියෙන ඒ හෝමෝන්ස් ප්‍රමාණය සිරුරේ තියෙන ප්‍රමාණය නෝමල් වුණත් සමහර විට ඒ තියෙන ප්‍රමාණය අර ෆැට් තට්ටුවට උරා ගත්තට පස්සේ ක්‍රියාත්මක වෙන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා අන්න එතකොටත් ওই ගැටලුව ඇති වෙන්න පුළුවන්. ඉතින් තරබාරු බවත් කාන්තාව විශේෂයෙන්ම අඩු කරගන්න ඕනේ මෙවැනි තත්ත්වයක් තියෙනවා නම්. ඉතින් මෙම තත්ත්වයේ තියෙනකොට මේක සුළු තත්ත්වයක්ද එහෙම නැත්නම් ප්‍රධාන රෝගයක ලක්ෂණයක් විදිහට තියෙනවද කියන එක අඳුරගන්න එක ඉතාම වැදගත් වෙනවා. මොකද සුළු තත්ත්වයන් නම් කරන ප්‍රතිකාර වෙනස් ප්‍රධාන රෝගයක ලක්ෂණයක් විදිහට තියෙනව නම් එතකොට කරන ප්‍රතිකාර ගොඩක් වෙනස්. ඉතින් කොහොම හරි කමක් නැහැ අන්තිමට මේකෙන් මිදෙන්න තමයි ගොඩක් අයට අවශ්‍ය වෙන්නේ. ඒකට යම් යම් ප්‍රතිකාර ක්‍රම රාශියක් තියෙනවා. මේ සුළු වශයෙන් තියෙනවා නම් ගොඩක් දේවල් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම රෝම ඉවත් කරන ක්‍රමවලට ගිහිල්ලා ස්ථිර වශයෙන්ම රෝම ඉවත් කරගන්න ක්‍රමත් අද කාලේ තියෙනවා. විශේෂයෙන්ම රෝම කූප සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන් යම් යම් ඖෂධ වර්ග තියෙනවා ගාන්න පුළුවන්. එතකොට නැවත රෝම එන්නේ නැහැ. එහෙම නැත්නම් රෝම හැදීම ප්‍රමාද කරන ආලේපන වර්ග තියෙනවා. ඒ වගේම සමහර ඖෂධ තියෙනවා මේ හැයා ග්‍රෝත් එක අඩු කරන්න බොන්න පුළුවන් ඖෂධ තියෙනවා. ඒ වගේම තමයි දැන් අද නවීන ප්‍රතිකාර ක්‍රම අතරින් මේ ලේසර් තාක්ෂණය භාවිතා කරලත් මේ රෝම ඉවත් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ක්‍රම ගණනාවක් තියෙනවා මේ මට පිළියම් වශයෙන් යොදන්න පුළුවන්. ඒ වගේම ඇඟේ තියෙන හෝමෝන් බැලන්ස් එක වෙනස් වෙලා නම් ඒකට අපි යම් යම් මේ හෝමෝන්ස් කාන්තාවන්ගේ බැලන්ස් කරන්න පුළුවන් ඖෂධ වර්ග තියෙනවා ඒව පිටින් ලබා දෙන්න පුළුවන්. එතකොටත් මේ තත්ත්වය සෑහෙන දුරට අඩු කරගන්න පුළුවන්. ඉතින් මේක රෝගයක් නිසා එන තත්ත්වයක්ද කියලා අඳුරගන්න යම් යම් පරීක්ෂණ තියෙනවා. විශේෂයෙන් මේ සම්බන්ධයෙන් සම්බන්ධ පළපුරුදු වෛද්‍යරේ තමයි ඒක බලන්න ඕනේ. ඉතින් ගොඩක් අය හිතන්නේ මේ රූපලාවන්‍ය මේ ආයතනයකට ගිහිලා මේක කරගන්න පුළුවන් කියලා. එහෙම බෑ. ඉස්සෙල්ලාම වෛද්‍යවරයෙකුට පෙන්නලා මේ රෝගයක් නොවේ කියලා තහවුරු කරගත්තට පස්සේ බරපතල රෝගයක ලක්ෂණ නොවේ කියලා තහවුරු කරගත්තට පස්සේ අන්න රූපලාවන්‍ය ආයතනයට ගිහිල්ලා ඒ යම් යම් දේවල් කරගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් කොස්මෙටික්ස් රූපලාවන්‍ය සම්බන්ධ ඒ කටයුතු කරන වෛද්‍යවරුත් ඉන්නවා. ඒ වගේම චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුත් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ටත් මේවට බෙහෙත් කරන්න පුළුවන්. ඉතින් ක්‍රම කීපයක්ම තියෙනවා ප්‍රතිකාර ලබා ගැනීමේදී. ඉතින් තවත් සමහරු ඉන්නවා සමහර වෙලාවට වැඩි වේට පැමිණුණු ගමන්ම එම තත්ත්වයේ තිබ්බත් ටිකක් මේ කල් ගත වෙනකොට අවුරුදු 18 20 යනකොට අන්න ඇඟේ තියෙන සිරුරේ තියෙන අන්තරාසරණ පද්ධති හොඳට වැඩ කරන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම කාන්තාවගේ ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන්ස් හොඳට මේ වැඩ කරන්න ගන්නවා. ඒ කියන්නේ ඩිම්බකෝෂ හොඳින් වැඩ කරන්න ගන්නවා. අන්න එතකොට අර කලින් ගැටලු තිබ්බත් සමහරලාට අර පහ වෙනකොට ඒව ඉබේම පහ වෙලා යන අවස්ථාත් අපි දැකලා තියෙනවා. කිසිම ප්‍රතිකාරයක් නොකලත් සුළු වශයෙන් තියෙන අයගේ ප්‍රධාන රෝගයක ලක්ෂණයක් නොවන අවස්ථාවලදී එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් කාන්තාවන්ට තියෙන බහුලවම තියෙන ගැටලුවක් මේක. ඉතින් විශේෂයෙන්ම තරුණ කාන්තාවන්ට. හැබැයි වයසට යනකොට මේක ප්‍රශ්නයක් නැතුවත් සමහර වෙලාවට රෝම ඇති වෙන්න පුළුවන්. එහෙමත් තියෙනවා. එතකොට ඉතින් ඒක චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අත්ත වශයෙන්ම ඒවට යම් යම් ප්‍රතිකාර කරලා ඒක සුව කරගන්න පුළුවන්. තරුණ වයසේ තමයි ලොකුම ගැටලුව වෙන්නේ. ඉතින් අදත් මම සමු ගන්නවා මරණ මෙඩ්සර්ව්ස් විශේෂී වෛද්‍ය විද්‍යා චැනල් එකේ. අපි නැවත මුණ ගැසුමු අලුත් දෙයක් සමග. සුබ දවසක් ඔබ සියලු දෙනා.